අබුවන් සුබ දසනක් අද සඳද මාර්තුමාස පළවෙරිදා. මාසක පළමනි දවසගේ කැන් රේට අනුවන අතරජතික සිවිල් ආරක්ෂක දන දලතිබෙන්නේෙ. අදගේ දවසක ඉති ලෝකේ පුරම සිවිල් සමාජ ආරක්ෂාව පිළිබඳ විශෂෙන් තනි පුදග ආරක්ෂාවගේම සසාමෝහෙකකාරක්ෂාව සවභහ ධර්මයෙන් ජනජීවිත එල්ල වෙන පුළන් බාධ ඒ ආරක්ෂාවන්නෙක කොයාකාරයෙන්ද ඒකකාර කරු පිළිම දොත් අදවසේද ෝක පුර විධ කතා බහ ඇත් වෙලා අති බේවි. ඒ වගේම තමයිතින් අද සාමාන පෙළේ හගේයාරභව වන ති අප පේදරුවට ാത ് ത ്്.്. ද ර්ාව ර තර අප රන්තරයෙන්ම තෝරාගහන්න පුවොතක් සෑම වැඩසට හනකමවාගේ ඉරාන ්‍යෂ්ටික සම්දය නවත්තමතුරතුර මොනවාද කියලා පිස්සල්ලම තරන දාන. සංජුවනි, හිරාන න්‍යෂ්ටික අරබුදය පසුගේ වසර කිහිපය පුරාවටම අන්තර්ජාතික ප්‍රවෘතිය අර ඉදය මතිමන ප්‍රවෘතියක්යට සලකට පුරන කද මේ ලෝකයේ මැටපරදි ලාේ ේසිය ගල් ප්‍රදේ ශ්‍රිත රාන ්‍යෂ්ික වැඩ පිවල සම්න්ධයෙන්. මරිකාක්ත් ජනපදේශහ හිරණය අතර මතුව තිබෙනම අර්බුද මුල්කරගෙන මේක නිතරම මේ නිර තුරුවම කතාබාට ලක්කර මාතෘකාක් ඉතිං මේ හිතාම කෙටෙන් කිවත් දෙදහස් පහල වසර මේ ඇතිකරගත ඉරාණ නි්‍යෂ්ටික ජවිසුම ගිසිම නිවත් ප්‍රීමට මේ දෙඩස් දහට වසරේ ත්‍රම්පාලය ගත් ීරණ මුල් කරගෙන තමයි මේ දෙදස් දහට වසරේ සිට මේ හිරාන ්‍යෂ්ටික අර්බුදය යලිත්පතාවක් ඉතාමත් මාන්දලට තුරන් මාත්‍රකා බවට පත් වේ ෝබයිඩන් බලට පත්වුණනාට පස්සෙේ බොහෝ දෙනෙක් තුළ බලාපොරොත්තුවක්තිබුණා මේ අර්ුදයට කිසිම ආකාරක රාජාන්ත්‍රික විස්සුවක් ලබාදීමට ඔහු උත්සකවේ කියල. ඉතිං නමුත් අප දැ දකින ඔහුොත් රාජතාන්ත්‍රික භවය වෙනුවට බොහෝදුරට ට්‍රම් විසින් අනුගත බොහම ආක්‍රමංශීලි ප්‍රවේගකාරී ප්‍රියාපිලි වෙතක්ත් ඉරානයේ සම්බන්ධෙන් ජෝබයිඩන් පානය අනුගමය කරන බව පැහදිලි මේක හොම දාධරර්ය තයි මේ පසුග බසි පස්සනිට. සිරයානු බුහුමිට එල්ල කළ ගුවන් ප්‍රහාරේ එ පහළව වර්ගට ඇත් බෝම ප්‍රහාරක ගුවන් යානා යොදා ගැනිමින් ඇමරිකා එක්සත් ජනපදය ඉරාණය සහයලත් සන්නද්ද කණ්ඩායම් වලට පහරදුන් බවට වාර්තා පල වුණ ති විශේෂෙන් අපි බැලුවත් එහෙම මේ ජෝබයිඩන් බලට පත් වෙලා හුගේ හයවන සතිය ගත වෙන්නේ තිං ඇැ පෙරදිග කලාපය සම්බන්ධිනෙහු මුල්වතාවට මරිකාෙක්ත්් ජනපතයට සුපුරුදු මේ ආක්‍රමණ ශීලී ප්‍රතිපත්යක් ඔහුත් අනුගමනය කරන බවක් දකින්නට පුළුවන් ඉරානයට සම්බන්ධ ශයාා සන්නද්ද කණ්ඩා මිලක් කරගෙන බෝම්බ හතක් සිරයානු බොහමේ මත පතිත කිරීම එයනුව මේ මැද පෙරදිග කලාපේ ඉරාන ්‍යෂ්ටික අරබුදයට සාමකාමී විසුමක් ලබාදීමට ඇතිබෙන ඉඩ කඩ ක්‍රමක්‍රමේ නැහිර යන බවක් දකින්නට පුළුවන්. විශේෂම මේ පළමුකොටම කතා කළ ුතු කාරණය තමයි මෙම වෙනත් රටකට මෙයාකාරයට මේ ජීවිතහනි සිදු කරමින් පහර දීම කෙතෙක් දුට සාධහරන දෙකෙන කාරණය මේ සම්බන්ධෙන් නෝ්‍රඩෑම් නීති සරසව මහාචාරය මේරි එන් ඕකොනල් ඇ ගොලෝබ රිසර්ච් වෙබ්බඩවී සමඟ පැවැති සාකච්ඡාවකදී සඳහන් කරලා තිබෙනවා එක්සත් ජාතිීන්ගේ ප්‍රඥක්තියට අනුව විදේශ ස්වරී රාජ්‍යකට එරෙහිව මේආකාරයට යුද බල යොදා ගැනීම අන්තර්ජාතික නීතිය වගේම එක්සත් ජාතින්ගේ ප්‍රඥ්ඥාත්තිය උල්ලඟනය කිරීමක් කියලා විශේෂන් මේ පෙබරවාරි මාසි විසිපස්සනද මේ ප්‍රහාර එල්ල කිලීම කාරණය ගත්තුත් එහෙම ඇයි සිරියාවකෙන ස්වරී රජ්‍යට මේආකාරයට බොම්බ ප්‍රහර එල්ල කළේ එකක් තමයි මේ ඔ ඉරාණයේ සහයලත් සන්නද කණඩයම් ඔවුන් සිරියනු බුහුමිය තුළ අය සටන්කාමින්ට එරහිව තමයි සටන් වදමින් සිටින්නේ ඇමෙරිකා එක්සත් ජනපදයට ඔවුන්ගෙන් තර්ජනයක් නැහැ. ඇ මේක පෙරලා කියව කාරණයක් තමයි ඇමරිිකා එක්සත් ජනපදය අයිස් ත්‍රස්සවාදීන්ට එරෙහි මෙහවුම්මල නිරතවන ඉරාණයේ සහහිලත් සන්දධ කණඩාෑමලට පහරදීම තුළ ඇමරිකා එක්සත්් ජනපදය වක්්‍රව සිරියනු බොහුමේ තුළ ලෝකේ මලේචතම ත්‍රස් සංවිධානයක් හෙටරි සැලකෙන ත්‍රෙසවාදීන්ට සහාය පලකිරීම ප්‍රතිපත්යක් අනුගමනයක් කරනවාද කියන කාරමය මතුවනවා මේ පසුවිම තුළ තමයි ඉරාණය මේ නි්‍යෂ්ටික ගිවිසුම පිළිබඳව නිල නොවන සාකච්චා වටයක් පවත්වන ලෙසට යුරෝපා සංගමෙන් ඉදිරිපත්තු ඉල්ලීම ප්‍රතික්ෂප කරන්නේ විශේෂම් පසුගේ සතියේ මේ යුරෝපා සංගම මේ විදේශ සම්බන්ධතා පිළිබඳ අමාත්‍යවරයා ජෝස්ෙෆ් බොරල් හු කයා සිටිය මේ ඉරාණය න්‍යෂ්ටික සම්මූතිය යළි පණගැන්වීම සඳහා සාමූහිික ප්‍රත්ඥයක් අවශ්‍යයි කියලා යනුව තමයි බටහිර රාජතාන්තීින් කිහිපදිනෙක් රාජතාන්ත්‍රකන් කිහිප දෙනෙක් ඊයේ දිනේ ප්‍රකාශ කළ මේ වාර්තා වෝල් සිට ජර්නල් පුවත්පතය පළවෙල තිබෙනවා ඉරාණයට ආරාධනා කරලා තිබෙනවා ඇමරිකා එක්සත් ජනපත් යෝ පාසංගමත් සමග සාකච්ඡාවකට එක්වන ලෙසට කෙසේ වෙතත් ඉරාණ විදේශ මාත්‍යංශය මෙ ඉල්ලීම ප්‍රතික්ෂප කරනවා විෂෂම ඉරාණය අධාරණය කරනවා සාකච්ඡා සඳහා සභාගමවට නම් පළමුකොටම තමන්ගේ රට එරහිව පනවා ඇති සම්බාධක ඉවත් කළ යුතුයි කියලා එකක පැත්තකින් ගොෂිින්ටනය අධරණය කරනවා ඉරාණය පළමු කොටම ෝන් පරෙන්න් ටන ක්ෂ මත ත්ත රණ නි ා්ටි සමුතිය කියන ගිවිසුමට අනුකූලෝ කටයුතු කළ යුතුයි කියලා නමුත් ඉරාණයේ ප්‍රකාශ කරන්නේ තමන් යලි ච්චාවටයට සභාගීමට නම් සාකච්චවට සභාගීමට නම් මරිකා එක්සජ්‍යනපදය දෙදස් දහට වසරේ මනි අෂ්ික සම්මුතිය නිවත්ව ගොස් තමන්ගේ රටට එරෙහිව යලි පනවන ලද සම්බාටක ඉවත් කළ යුතුයි කියලා අනක් අතර දැන් අද දිනේ තවත් ප්‍රෝ්යක් ලබෙනවා ඉස්ශ්‍රාලයත් සිරියාව දමස්කස් අගනුවට මිසයිල් ප්‍රහාර එල්ල කළ බවක් මේ මිසයිල් ප්‍රහාර ව්‍යර්ථ කිරීමට සිරයානු ගුවන් ආරක්ෂණ පද්ධතියට හැකිවූබව රයා ටුඩේ වේ බඩිය වාර්තා කරනවා සියලු කාරණානුව පැහැදිලිවන දෙයක් තමයි නැදපරිදිග කලාපේ මේ පර්සියන් ගාර්් ප්‍රදේශයේ ඉරාණ න්‍යෂ්ටික වැඩපිළිවල මුල් කරගත් මේ අර්බුදය වඩාත් භානක දිශානතියක් කරා ගමන් කරන බවක් අපිට මේ මොහොතේ දකින්නට පුළුව

මේ ත්ත ෝොද මේ ක්‍රියාවල සිද්ධවෙනි ර්මානය වනකට ඇ අප අඇතරම මේ බෝහෝධන කක්‍රතිම ගැටලක්තමයි කවද මේ කොවිදධහන මේ වසගති ඉර වෙන්නේ කියන කාරණය පිබල ොද ්‍යාපාරිකයන් සංචාර කර්මාන්තය එරපන අය රට වඩ ආ්ඩු මූල්‍ය පද්තිම සියල්ලක්ම අවදහනින් සිටින්න්න මේ කවද මේ වසගත තත්වය නිම වෙන්න කියලා. මේ අඇතරම කාරණ දෙකක්තිබන කත්තමයියට බෙස්කේ සිනාරියෝ කියනයක.ෙන හොදටම ස කියල්ල සිද්ව වන අනත ෝස්ගේ නරයෝ ක කියනක. කමතත්ෙට සිද ුත්තිනෙ ද අපිදන්නවා එන්නත් එකක් නෙවේ එන්නත් ගණනාවක් මේ වන විට මේ ජනතාවතර බෙදාදීම සඳහ පැමිල්ල තිබවා. හැයි මෙන්නත් පිළිබඳ කාරණය සංජිවනී තාම තාම වැරදි ආකාරය පූර්දර්ශයක් බටිහිර බලවත් රජ්‍යන් ලබාදීල තියෙනම අඳ කිය ව්වා එන්නත්වලින් සීයට හැත්ත පහක් මේ වන විට බෙදලදීල තිබින් රටවල් දහයක් කතරග රොටවල් එකසිය තිහත් තාම එන්නත් දැක්ලාක්නෑ එතකොට එන්නදහා සම්බන්ධව බොහෝ දුරට දැන් අපි අලුවත් ප්‍රධාහන තර්ක දෙකක් තිබ අපි දැන G7න් ජීහත සමුලුවේ සත්කාරකත්වය මෙවර හැබැවේ එක්සත් රාජධහනය ඉතින් එගලන්ත අගමතිවරයා ොරිස් ජෝන්සන් ඉල්ලීමක් කළලා මේ එන්නත ලෝකයේ සැමට සාධහරනුව ලබාදීම සඳහා ඉදිරිපත් කන්නට කියලා. ොක් කියන වැරිස්්‍රාහන මේ කොක් කියන වරිස්්ාන ූලි කරමුණ තමයි ලෝකයේ පුරා මේ එන්නත සාධහරනුව බෙදාදීම සහතික කිරීම ඉතිං ජොන්සන් ප්‍රකාශ්කරපු කාරණය තමයි මේ එන්නත බෙදාදීමේ කාරණය වගකීම පැවල්ල තිබෙන්නේ විද්‍යාඥන්ගේ උරමත කියේලා ඒවගේම ප්‍රංශ ජාධීපති මනවල් මකරෝන් ජ ීත සමුවට පෙදින පකාශ කළ ඔහුත් එවැනිම අදහසක් ප්‍රකාශ කලාය තමයි මේ එන්නත අප්‍රිකාවට මේ බොසත් රටවල් තමන්ගේ එන්නත්වලින් සීහත පහ කඩිනමින් ලබාදිය යුතුයි කියලා. ඉතින් අප ජොන්සන් මැක්‍රන් මේ දෙන්නම අර විදිහට මේ ඉල්ලීමක් ඉදිරිපත් කළාට මේ වනවිට අපිට දකින්නට පුළුවන් ඔය තුරුවර්ධගෝලේ බලවත් දනවත් කාර්මික රටවල් එන්නත් විශාල වශයෙන් තමන්ගේ රටවල සඟවා තබාගෙන සිටිනවා මකද මේක ඇත්තරම අන්තර්ජාතික ගැටලුවක්. ගෝලිය අර්බුයක් මේ ගෝලිය අර්බුදයට විස්සුම්සවීමේදී ගෝලිය විස්සමක් ලබා දේීතුයි. නමුත් අද මන්දැක්ක මේ අල්ජසීරා ප්‍රවෘති නාලිකාවේ ප්‍රවෘති එබඩව එක වාර්තාවකතිබෙන මේක වක්සින්පාතීට් කියලාර. එන්නත් වර්ණබේහෙදවාදයක් මේ වන විිට ජී හත කණ්ඩෑමට ඇත් රටව අනුගමනය කරන බවකට චෝදනා එල්ලවල තිබෙන ඉතින් මේකෙදී මූලික වශයෙන් මේ. බලවත් රාජ්‍යයන් වෙලාේ බොහොම කුහක ආකාරය ප්‍රතිපත්තියක් මේ එන්නත් සම්බධය අනුගමනය කරන බවක් පැදිලි එකක් තමයි චීනය සහ රුසියාව මේ වන විට තමන්ගේ එන්නත් ගෝලිය වශයෙන් බෙදා දීමේ වැඩපිළිවෙලක් ආරම්ම කරල තිබෙනවා. ඉතින් එතකොට මේක ඇත්තටම මේ බටහිර ධනේශ්වර රටවලට තරජනයක් වන නිසා ඕනට මේ රජ ආන්්‍රික සටන වු ක්‍රම ක්‍රමය පරාජයට පත්තමින් පතින මොකද ඕනට මේ එන්නට පිබඳ කාරණය මුල්කරගෙන ලෝකය අර ෝබල් සෞු් කියලා හ දුන්ුව වන මේ දකුණු වර්ධගෝලයේ මේ නැගීන සහ දිලිඳු රටවලට මෙතෙක් ඔවුන් පවත්වාගෙන ගී ආධිපත්්‍යය ප්‍රමක්‍රමෙන් මේ එන්නත පිළිබඳ කාරණය මුල් කරගෙන අහිමි වේවි කියලා ඕනට බියක් තිබෙනවා දෙවැනි කාරණය තමයි ඉන්ද අාවසා දකුණු අප්‍රිකාව මේ වන විට ඉල්ලියමක් කරලා තිබෙනවා මේ කොවි දහනමය වසංගතය හා සම්බන්ධ වෛද්‍ය උපකරණ වඩාත් පුළල්ුව ලෝකය පුරා භාවිතා කිරීමට ඉඩකාල ලබා දෙන පරිදි මේ හා සම්බන්ධ බුද්ධිමය දේපල පනත අයිතිය සංශෝධනය කරප කියලා හැබ එහෙම වුණොත් එෙහෙම ඔය එංගලන්තයටට ප්‍රශ්නයට බයක් තිබෙනවා තමන්ගේ රටවලති වෙන මේ අවුෂ්‍යද සමාගම්ට තිබෙන ඒකාධකාරි බලය අහිමි වේ කියලාමුක්තුේ බිග් ෆාමා කියලකි ඇනෙම සුවිශාල සමාගම් අවෂද සමාගම් ඔවුන් ලාබේ ඉපැයිම අර්මුණු කරගත්ත බොහෝදුරට අර මිස්සරන්න අධ්‍යාශයෙන් රටවල් වවට සේවේ කරනවා වෙනුවට එන්න පිළිබඳ කාරණයේද ඔවුන් අනුගනය කරන්නේ ලාබේ ඉපීම සහ තමන්ගේ රටවල මේ බුද්ධිමේ දේපලා අයිතිත් පවත්වාගෙනාම. ඉතින් එ අනුව දැන් අපි දැලුවත් එහම මේ එන්නත් ලබාදීමේ කාරණයේදී එංගලන්තේ උදාාරණිකට ගත්තුත්තිම ංගලන්තය තමන්ගේ රටේ අවශ්‍යතාවයට වඩා වැඩි ප්‍රමාණයක් එන්නත් දැනටමත් ඇනවුම් කරලා තිබෙන්නේ. ඒකන්නේ අනාගතයේ තමන්ට අවශ්‍යතාවක් නැහැයි කියලා. තමන්ගේ රට හදිසිේවත් ඕනවෙන් නැහැ කියලා හිත හිතුනට පස්සෙ තමයි ඔවුන් එන්නත් බෙදාදීමට සූදානමක් තිබෙන මේක හරියටර තමන් ඇඳල් ඇඳල එපවුනාට පසෙ කිිලිටිටෙදිිය අර තවත්කාට හරි දෙෙන වගේ. මෙන්න පිබඳ කාරණේද ඔවුන් අනුගමය කරන ඉතාමත්ම දෙවිි සාගත ක්‍රියා පිළි වෙතත් කෝම උත් දැන් අප්‍රිකා ඉදාව විශේෂම අප්‍රිකාු සංගමයේත් සහය පල වෙල තිබුණ. ඉදිරි සතිී කිහිපේ තුළ ලෝක වෙන සංවිධානය රැස්වීම් වලදදි මේ පිළිබඳ වඩාත් උන්ුසුම්ම කතාභා ඇතිවේ කියලා විශ්වාස කරන්නට පුළුවන්. ඉතින් එක පැත්තකින් දැන් බොහෝ එන්නත් ධනේශවට රටවල් ඔඋන් අතට බෙදාගත්තට මේ රෝගය. පෙරලා ඒරටවලට යලිත් බලපෑ මැතිකරන්නට පුලන් විශේෂෙන්ම රටවල් අතලොස්සක් පමණක් මේයා කාර්ට තමන්ගේ ජනතාව පමණක් එන්නත් කරන ලක්කිර මැතුලේ. මේ එත වෙනත් ප්‍රභේද වඩාත් භානක ප්‍රභේද ඇවීමේ අවධානමක් උද්ගතවී හැකි බව තමයි වි්‍යාඥන් සෞඛ විශේත්ඥ අනතුරු අඟවන්නේ ැෙසිරිත් ඇමෙරිකා එක්සත් ජනපදේ දැන් ජොන්සන්න් ජොන්සන් සමාගමයි කොවි එන්නත් අලවි ඇනුම් කරලා තිබෙනවා මේ විශේෂම මේ එන්නට භයානක රෝගාබාද තෝහල් ගතකිෙරීමම් සා මරණ අවම කරන බවට වාර්තාපල වෙනවා අතින් එයනුව මරිකායික් ධ්‍යයනපාදය මේ වනවිට එන්නත් දසලක්ෂ සං්‍යාතඉන්නත් ප්‍රමාණයක් ඇනෝම් කර බෙනනමී සමගමින්. . බට මතකන පසගේ විසි පසරදාවගේ චී ේජනර පැත් ව විශෂ උත්සවයක් දැම විශේෂ ත්සවදයටට ජනධීපති ස ජීන් පය තුම සහන් කරනවා තමන්ගේ රටේ ජනතාවට අපි අපේ රටේ දුගේ භාවය තුරන් කල් අවසන්නේ හරියට විශ්මය ධන ක්‍රියාව විදිරිතම එතුම මේ අවස්ථාව සදහන් කළේ. ඇත්තලම චීනයේ මේ යනගමන ඕන්ගේ ආර්ථිකඇත්තෙක් තව දශක කෙහිපයක් ඉස්්‍රරට යනකොට ොගේ තැනක දද. සංජුවනි පළමුකොටම දැන් මේ චීනී ඉතිහසදය බැලුවට පස ඉතාම අයිහාසික කාරණයක්. චී ඉතිහාසේ පුරාාවටම චීන ජනතාව මේ දිදුකම අලී ගලි හිටේ බෞතරයක් අනෙක් අතට අපි දන්නා මේ අධරජවාදී බලවත්රාජ යනෙක් ජපන අධිරාජයේ දුරක්බවට පත්හන චීනට සිද වුණනයි වගේම ප්‍රතානය අධරජවාදය ුදුරක්වට පත් වනා ඉතිං ඔොයි චීනය මේ ශේෂම ඩෙන්න් ශෝප අපේ රටේ විරතාතික හඳු අදු ෙක් දස්සම්සේ හඇත හතේ බරේට් පත්්‍ය ජයාර් ජවර්ධන ජනාධිපතිගරයා ඉතිං ඇැත්ත නමේ පමණ වනි විට මේ ඩක් ෝපින් ය චීන වෙලද පෙළ ප්‍රක්සංස්ක ආරම්ම කළේ ඉතින් අද මේ වෙනකොට චීනය ලෝකේ අංක දෙක ආර්ථිකය බවට පත්වෙලා දැන් ඔය මේ බංකෝෆ් ඇමරිකා කියන ආයතනයේ විශේ සඥවරයක් ආර්ථික විසේ සංචවරයක් ඇය ප්‍රකාශ කරනවා වසර දෙදහස් තිස්පහ වෙනකොට චීනය ආර්ථිකය දෙගුණයකින් බර්ධනය වීවි කියලා ඒ යන අතර වාාරයේ චීනය පහසෙන්න්නම ඇමරිකා එක්සත් ජනපදය පසු කරයමින් ලෝකයේ ආර්ථිකය බවට පත්වේවි කියලා බංක of් ඇමරිකා ආයතනය මේ වන විට ප්‍රක්ෂේපනය කරලා තිබෙනවා. මේක විශාල ජයග්‍රහණයක් ඔ කිව් ආකාරයටම චීනය මේ වන විට මේ දස ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ිලඳ කමෙන් බුදවා ගැනීමට සමත්වෙලා තිබෙනවා ඉ දෙදහස් විස්් වසරේ තාමත් මේ නිශ්ෂිතව සංඛ්‍යාලයකන පැමිණිලන්න ැහැ හැබැයි මේ වන විට චීන රජයේ නිලධහරයෙක් ප්‍රකාශ කරලා තිබෙනවා දෙදහස් විශ්ස වසරේ. ලෝකයේ සමස්ස දළදේශ නිෂ්පාධිතෙන් සියයට දා හතක්. චීන නිෂ්පාදන වලින් තමයි සමන්මිත වන්නේ. ති චීනය මේ වසරේ බලාපොරොත්තු වනවා තමන්ගේ ඉදිරි ගමන වඩාත් ගුණාත්මක වශයෙන් ඉහල අනෙක් අත වඩාත් කාර්යක්ෂම තිරසාර සහ. ආරක්ෂිත ආර්ථිකවෘරදයක් මේ වසර තු ඇතිකරගන්නට ඉතිං අපි දන්නා දැන් චීන ආර්ථිකය පසුගගේ වසරේ සයට දෙකයි දශම තුනකින් වර්ධනයක් වාර්තාකරා නිල සංඛාලය කනවරටනු අනෙක් අතට අන්තර්ජාතික මූල අරමුදල ප්‍රකාශ කරවා මේ වසරේ චීනේ සයට අටයි දශම එක ආර්ථිකවෘරුද අත්කරගයි කියලා එත ඇමරකාක් සධ්‍යනපදේ ආර්ථක අපි දන්නා පසුගගේ වසරේ ඇමරිකානු රජයේම සංකා ලේකුණනටන්නුව සයටට තුනයි දශම පහකින් සංකෝජනය වෙලාතිබෙන තිින් අන්තර්ජති මුූ යාරමුදල අපේක්ෂ කරනු මරිකාක්දජනද ආර්ික මේ වසරේ සහට පහයි දශම එකකින් වැඩිවේවි කියලා. තිං බං of මරිකා ආයතනේ ආසියා ආර්ථිකය පිළිබඳ ප්‍රධානී හෙලන් කවාූ ඇය ප්‍රකාශක ආකාරයට චීනයට මේ ඉදිරි වසර පහළවක කාලසීමාව තුළ සියයට හතරයි දශම හතක ආර්ථික වෘධයක් වාර්තා කරන්න පුළුවන් වනොත් දෙදහස් විසිහට පමණ විට චීනය ලෝකයේ අංක එක ආර්ථිකය බවට පත්වේ වි කියේලා විශ්වාසය ඇයි විශ්වාසය පල කරනවා. තින් මේක චීනයට පමණක් නෙවේ ඇත්තටම ගතුත්ක මේ පුළුම්හත් ලෝකටම දර්ශයක් ොද එක පැත්තකින් මේ කොවිද්දධහනමේ ව සංගතයේ විසින් ලෝකයට බලකර සිටිනවා මේ පවදින මේ ධනේශවර නවල් බරල්ලවාදී ආර්ථික ක්‍රමයට විකල්ප ආර්ථික වැඩපිළිවෙලක් කරා ලෝකයේ කඩිනමින් ගමන් කළ ේතුයි කියලා ඇති චීනය ඒහා සම්බන්ධව ආදර්ශයක් සපයනවා විශේෂෙන්ම මිලියන අටසයක පමණ පිරිසක් දිලදු කමින් මුදවා ගැනීමට චීනයට හැකියාවත් ලැබිල තිබෙන නිෙරම දස්වත් සන්ද දාන ඉ කෙනෙක් නි යදවස දකිනති ිය රය න පපතිවර හදිසිීමම දූර නිවත්රනවා හතු මයි ර මනකට පොවති හමුදා මන්ත්‍ර ේ කෝන් පල ල ග ගත් සගධහනවලින් ඉල්ලීමක් කලා අප රට වෙනේ මැදිහත්වීමක් කරන්න කොමන්ත්‍රනට කිසිම අයුරකින් සහෝගයක් ලබදෙන්න පා කියලා මේ ප්‍රකාශයක හ දර නිමත් කන. ඇතරම පො ත්ක දැ විරෝධත පවතින හ ැ හ ක් . මත්ට ති මේ වනට අප දන්න මේ ිරමියන් මාරය මේ පසුගේෙ සිද වු හමුදාක්කුමන්ත්‍රනයට විරෝධී පලළමින් විශාර වශෙන් ජනතාව මේ ප්‍රධානනගරවල උද්ඝෝෂණ ව්‍යාපාර පවත්ව නවායි. අතර මේ ආරක්ෂකංශ පොලීසිය සහා රක්ෂකංශ ඒකා පත්දව මේ වන විට ජනත මේ ජනත උද්ඝෝෂණ මඩ පවත්තිව සඳහා දැඩි ලෙස බලයදවීමක් වාර්තාාවනවා. කදුරු ගෑස් ප්‍රහාර පමණක් නෙවෙේ. සජීව වැඩිවඋන්ඩ යොදාගෙන විඩිතැබීමේ සිද්ධීන් පවා වාර්තාාව වෙනවා ඉතින් මේ පසුබිමුතුල අන්තර්ජාතික වශයෙන් මියන්මාර වාලනයට රෙහිව හමුදා පාලනයට රෙහිව විශාල විරෝධයක් මේ වැනි ටුටත්ගත වෙනවා බටහි රාජ්‍යන් ගණනාවක් මියන්මාරය තත්වය පිබඳව තමන්ගේ කනස්සල්ල පල කර තිබෙනවා තිං එක්සත් ජාතින්ගේ සංවිධානයේ සංඛාලයකමලට අනුව පුද්ගලන් ද අට දෙනෙකු මරණයට පත්වෙල තිබෙනවා පෙබරවාරි මාසය මුල මෙන්මාරය හමුදාව බලය අක් පත් කර ගැනීමේ ප්‍රතිඵලයක් හැටියට ඉතිං විශේෂම මේ මෙන්මාර රජයට ෙහිව ජනතා විරෝධතා මේ වනවිට හමුදා පාලනයට එරෙහිව වර්ධන වන බවක් අකින්නල පුුවන් අවුන්සාන්සූකගේ නාකත්තයෙන්යුත් ප්‍රජාතන්ත්‍රවාදය සඳහාව ජාතික ගීගය බලයෙන් පහ කරමින් හමුදාව පාල බල තලත් කර ගැනීම තින් හමුදාව පොරුන්වක් ලබාදී තිබෙනවා වසරක් ඇතුළත ප්‍රජාන්තව දීව ඇතිවනය පත්ව වවා කියලා විශේෂෙන් පසුගගේ වසර පැවැති ැතිවරණය දූෂිත බාවට චෝදනා කරමින් තමයිමන්මාර් සූකි මෙන්ම රහුසංසුකය බලයෙන් පහ කරලා මේ හමුදාව බලය අත්පත් කරගත්තේ ඉතින්මියන්මාර හමුදාව මීට ඉහතත් අඩසිය වසක කාලයක් මෙයන්මාරේ පාලන බලතල අත්පත් කරගෙන සිටයි ඉතින් විශේෂෙන්ම මේ ජනතාවර සැකයක් තිබෙනවා යලිත්වතාවක් දීර්ග කාලයක් රටේ තුළ හමුදාපාලනයක් පවතී විද කියලා. මෙනිසා තමයි පසුගේ සතිතුක කාලසීමාවතල මියන් මාරයි. නගර රැසක ජනතාව උද්ඝෝෂණ ව්‍යාර පවත්වන්නේ. පසගේ අමරිකාවේ නව ජනාදීපති ජෝබයිඩන් සෞධී රජට දුරකතනමතුමක් දනවාද මේ සිද්ධේදි ලෝකේ බොහෝ රටවල්තාාවහකර මාන හිමික උල්න්ගනව අස්ථාව හට ෝක බොහම ප්‍රසිද්ධි පත්වන සිදක්ම මල් ශෝගගේ ගාතනය කිරීම ැන් ඔට දී ඔටන් ෙම රල්ෙම කමුණුට මේ සම්බන්ධය චෝදාව කෙල්ලවන. දැන් මේ නොවිසඳනු කාරණාව පිළිබඳව වර්තමාන වකරට තියන තත්වය කොමක්ද හ අපි කතාව ඉතාම කටින්ක දෙදස් දාහට වස්සරේ මෙහි ජමල් කකශෝගි කියන. සෞඩි අරාබී ජාතිකයා ඔහු ඇතටම මේ මාධිකරුවත් ඔහු තුරකය ස්ාන්ගූල්ලව ල තිබෙන මේ සෞදි කොම්සල් කාරයාල්ට තුට ඇතුළට යනවා ඔහු යන්නේ තමන්ගේ විවාහයේ සඳහා අවශ්‍ය ලිපිලේකන තගයක් කිහිපයක් ලබාගන්නටඔ ඔහු ආපසු එලියට එන්නෙ නැහැ ඔහු ඇතුළට පැමිණනතෙක් පිරිසක් බලාගෙන සිටිනවා ඔන්ගේ වගකීම තමයි ඔු මේ ජමාල්කශෝගේ සිරුරේ කොටස් කිසිවකු අට හමු නොවන ආකාරයට ඔහුගේ සුරර ගාතනය කරලා අභයාව වෙන් කිරීම. මේ සිද්ධියට සෞදි ඔටුන්න හිමිකුමරු වගකිවේ යුතු බවට ඇමරිකා එක්සත් ජනපදේ බුද්ධියංශ වාර්තා අනවරණය කරලා තිබන මොහොමත් බිල් සල්මාන් MBS කියලා හඳුන්වන්නේ ඔහු මේ ගහතනයට රජෝම සබධ බවට චෝදනා එල්වෙල තිබනා එයනුව මේ ගාතනයේ පිරිිඳද සසාධාරනත්ත ඉටු වි කියලා බහෝධනෙක් බලාපොත්තුුුණ. හැබැයි මේ වන විට ඇමෙරිකා එක්සක් ජනපදේ රජය නිලවශයෙන් ප්‍රකාශ කල තිබෙනවා මේ සෞදිී ඔටුන්හිම කුමරුට එරහිව නතන් සෞදී රජකුමරු එෙරහිව එයාකාරයට මේ සම්බාධක පැනවීමක් සිදුකිරීමේ අදහසක් නොමැති බව. ෝකටම මුණන පානට සිදුවන අධනමක් පිළිබඳව අපි එල්ගට කියර සූදානක් වැඩන්නේ ආහාර හෙගයක් සම්පන්ධයෙන් දස ලක්ෂ සංඛ්‍යත පිරිසක් ඊට මූුණ දහීමේ අවධානමක් ගැන හ ඇතන මේ ලෝක ආහාර වැඩස්ා නිදිරිපත් කරන සං්‍යාලය කලට අනුව මේ කොවිත් වසංගතයේ ප්‍රතිඵලයක් හැට මිලියන දෙසිය හැට පහක පිරිසක් මේ වනවිට සාගතයකටම හුණු පසිටින ඉතින් මේ සාගතතත්ය ඇතටම ගැතොත් එක පැත්තකින් මේ කොවිද්ධනමය වසංගතය බලපෑමි ප්‍රතිඵලයක් අනෙක් අතට පිදන්න මේ සංඟගතය පැමිණෙන විටත් ලෝක ආර්ථිකය විශාල පසුබෑමකට මුහුණ පාල තිබුණේ දැන් ආහාර විසේ සතඥන් අනතුරු ඇගවීමක් කරනවා දශක පහගට පමණ පසුව ලෝකයේ මුහුණදුන් වඩාත් බරපතලම සෞඛ්‍ය සහ පෝෂණය පිළිබඳ අර්බුදේට ලෝකේ මුහුණ පා ඇති බවක් එක්ත් ාතින්ගේ සංවිධහනය මේ වන විට ඉල්ලි මක්කරනවා ගෝලියය වශයෙන් මේ ආහාර අර්බුදයට විසුම් සෙවීමට නොහැකි වුවහොත් ලෝකය පුරා විශාල පිරිසක් මරණයට පත්වීම නත්තම් සාගතයට ගොදරීමේ අවධනමක් තිබෙනවා කියලා අපි බැලබුත් කෝටය කොල්හක පිරිසක් කොවි ධහනමය වසංගතයේ ආසාධනයට ලක්වෙලා තිබෙනවා නමුත් මිලියන අටසීයක් මේ වන විට හගන්නට ගොදර බෙනවා කියන්නේ. කොයි දහන මේ වසන්ගතට ගොදුරුවන පුද්ගලයන්ගේ සංඛ්‍යාවගේ අටගුණ එක පිරිසක් මේ වන විට ඉතාම දර්ුණක් සාගතයකට මහුණ පාති බවක් තමයි එක්සත් ජාතින්ගේ සංවිධානය අනතුර අගන්න ඉතිහා සක්ඥාන්ට පුරාවිද්‍යාඥාන්ට දිධානයක් මද වූ පොම්පේ නගරේ කැනීම්වල හමුවන හරි අපෝර්ධයක්්‍යන තුරතුර කොට කියන යෙනවා. මේ මේ ලැම්බෝගිනිය කක් කියලා කියන්නේ ඉපරනිමේ. රෝමවරුන් භාවිත කළ ඉතාම අපූරු ආකාරය රථයක් මේක ඉතාම නිරුපද්‍රතය කැනෙ ආකාරෙෙන් තිබී තමයි හොගෙන තිබෙන්නේ මේක මේ යකඩ රෝධ එ වගේම ලෝහ අත් තිබෙන ඩක්්‍රෙස් කේලෙන් ඉදගන්න තැන් දෙදනෙකුට පහසෙන් වාඩීම හැකියාවක් තිබෙන. මේ රථය මීට පසර දෙදහසකට පෙර විසු වියස් ගිනිකන්ද පුරායාමෙන් විනාශයට පත් පොයි නගරේ අලු තත්වි අටතිබ ස්වාගනීමට පුරාවිද්‍යා්‍යයන්න හැකාවක් ලැබුණ විශෂම නේපර්ල්ස් නගරට කිලෝමිට විසුත්තුනක් දුරින් පිහිටි ප්‍රදේශයක නිදන් මංකොල්ලකරුවන් ඔය ග්‍රේවුරෝබර්ස්සකල හඳුම්න්නන උන්ගෙන් මෙතන ආරක්ෂාව ලැතිවිිල තියෙනවා ඉති ජනවාරි මාසි හත් කනද මේ ස්වාගැනීමමත් සමගම පුරාවිද්‍යාඥඥන් දැඩි උත්සාහයක් දරනවාක